ගයිස් මේ තියෙන්නේ 2024 අවුරුද්දේ ඔයාට රුපියල් 20000කටත් අඩුවෙන් මිලදී ගන්න පුළුවන් brand new smartphone එකක්. ඉතින් මේක ඒ කියන්නේ දැනට ගන්න පුළුවන් budgetම smartphone එකක් කිව්වොත් නිවැරදි. ඉතින් මේකේ brand new price එක රුපියල් 20000කටත් අඩුවෙන් යනවා වගේම second hand market එක රුපියල් 15000ට වගේ තරම් මිලදී ගැනීමේ හැකියාව තියෙනවා. ඉතින් මේක budget phone එකක් උනාට ගයිස් ඔයාලා මේකදී free fire ඒ වගේම PUBG වගේ game උනත් කිසිම lag වීමකින් තොරව play කරන්න පුළුවන් ඔබේ video එක ඉස්සරහට බලමු ඒක කොහොමද වෙන්නේ කියලා. ඉතින් මේ phone එක ගැන කතා කරොත් මේ phone එක ඇවිල්ලා Intel A48 කියන smartphone එක. ඔව් ඒ කියන්නේ මේක Intel brand එකේ smartphone එකක්. මේක 2020 තමයි guys release වුනේ. ඒ වුණාට තාම මේකේ brand new phones වලට ලංකාවේ market එකේ මිලදී ගැනීමේ හැකියාව තියෙනවා. ඉතින් ඒ වගේම ඔයාලට මේක second hand phones උනත් ඕන තරම් හොයාගන්න පුළුවන්. ඉතින් මේ price range එකට ඒ කියන්නේ මේ budget range එකට මේක දිලා දෙන specs මොනවාද? ඉතින් ඊටකට මේ බලමු මේකේ design එක ගැන. Design එක බැලුවොත් ඔයාලට පේනවා මේක එහෙම budget look එකක් නෙවෙයි cheap look එකක් පේන්නේ නැහැ. එයක් හොඳ ලක්ෂරි ලුක් එකක් දෙන්න මේකට try එකක් දීලා තියෙනවා මේකේ design කරපු company. මොකද මේකේ පිටිපස්ස සහ frame එක හැමදේම plastic වලින් build කරලා තියෙන්නේ. හැබැයි ඔයාලා බලා ගන්න පුළුවන් හොඳ ලස්සන text එකක් එක්ක මේක design කරලා තියෙන හැටි. ඒ කියන්නේ මේක අර අමුතු glossy finish එකක් එහෙම නැත්නම් ලක්ෂරි ලුක් එකක් දෙන්න තමයි මේ වගේ text එකක් මෙයාලට දීලා තියෙන්නේ. ඉතින් ඒ වගේම ලස්සනට ඔයාලට fingerprint එක මැද්දේ වගේම camera setup එකත් ඔයාලට මේ විදිහට බලා ගන්න පුළුවන් dual camera setup එකක් විදිහට ලස්සන design එකක් පිටිපස්සෙන් බලද්දී ඔයාලට පේන විදිහට. ඉතින් මේ විදිහේ ලස්සන design එකක් මේ phone එකෙන් කරලා තියෙනවා. ඒ කියන්නේ මේක අර budget phone එකක් ගත්තට සාමාන්‍ය average mid range phone එකක් පාවිච්චි කරනවා වගේ feel එකක් එන්න තමයි මේ වගේ design එකක් මෙයාලා කරලා තියෙන්නේ. ඉතින් මේ phone එක ගද්දි මේ phone එකේ box එක ඇතුලේ inbuilt මේකට transparent cover එකකුත් එනවා. ඉතින් ඒ හින්දා වට වෙනම cover එකක් මේකට පාවිච්චි කරන්න ඕනෙත් නැහැ. phone එකේ ලස්සන මේ විදිහටම පවත්නා ගන්නත් පුළුවන්. ඉතින් guys පිටිපස්ස ගැන කතා කරමු බින්ද අපි camera setup එකෙන්ම පටන් ගමු. ඉතින් මේකේ dual camera setup එකක් තියෙන්නේ. හැබැයි ඇත්තම කිව්වොත් මේකේ dual camera setup එකක් නෙමෙයි තියෙන්නේ. මොකද මේකේ main lens ඒ කියන්නේ ප්‍රධාන කැමරාව megapixel 5ක wide lens එකක් තියෙන්නේ සහ අනිත් එක යටින් තියෙන එක guys මේක depth sensor එකක්. ඒ කියන්නේ මේක කැමරාවක් නෙමෙයි dual cam dual camera performance එකක් වාට මේකෙදි ගේමේ හැකියාව නැහැ. හැබැයි මේ depth sensor එකෙන් හොඳට details වගේ දේවල් capture කරන්න මේ 5 megapixel කැමරාව වලට ගොඩක් උදව් කරන හිඳ හොඳ මට්ටමේ සාමාන්‍ය මට්ටමක photos මේකෙදි capture කරගැනීමේ හැකියාව දෙනවා. ඉතින් ඒ කොහොම වුණත් 1080p දක්වා වර්ම එක record කරන්න පුළුවන්. ඒ වගේම ඉස්සරහා selfie camera වෙත් එහෙම්මයි megapixel 5ක wide lens එකක් තමයි තියෙන්නේ. ඉතින් ඔයාට සාමාන්‍ය හොඳ කැමරා performance එකක් ගන්න පුළුවන් මේ budget range එකේ phone එකක් ගන්න කෙනෙක්ට. සාමාන්‍යයෙන් කැමරාව ගැන හිතන්න වෙන්නේ නැහනේ මේ range එකේ phone එකක් ගන්න. සාමාන්‍යයෙන් online class වල සාමාන්‍ය දිනදා වැඩ කටයුතු කරන කෙනෙක්නේ. ඉතින් ඒ වුණාට මේකේ performance අතින් ගත්තොත් free fire PUBG වගේ game එකක් මම ඉස්සෙල්ලා කිව්ව වගේම play කරන්න පුළුවන් කිසිවක් නැත්නම් අපි කියන්නේ විස්තරදි කතා කරමු. ඉතින් මේ කැමරා setup එක මෙහෙම හදලා තියෙන්නේ guys හොඳ luxury look එකක් මේ phone එකට දෙන්න ඕන හින්දා. ඉතින් ඒ හින්දා තමයි මේ විදිහට dual camera setup එකක් විදිහට මේක design කරලා තියෙන්නේ. ඉතින් ඇත්තටම නැති වුණත් අර එළියෙන් බලද්දී ටිකක් හොඳ mid range look එකක්වත් අඳුමතරම දෙන්න තමයි මේ phone එක මේ විදිහට design කරලා තියෙන්නේ. ඉතින් වටෙන් වාර බලා ගන්න පුළුවන් මේකෙදි power button එක වගේම volume up down button එක. ඉතින් ඔයාට මෙතනදී sim tray එකක් බලා ගැනීමේ හැකියාවක් නැහැ. ඉතින් ඒ කියන්නේ මේකට තියෙන removable battery එකක්. ඉතින් ඔයාට මේකේ back එක අයින් කරලා තමයි battery වගේම sim වගේ දේවල් වෙනස් කරන්න පුළුවන්. ඉතින් මේකේ dual sim පවසුකම තියෙනවා සහ මේකේ memory chip එකක් උනත් ඔයාට දාන්න පුළුවන්. ඔයාට මේකේ තියෙන storage එක තව up කරගන්න ඕන නම්. ඉතින් මේ removable battery ගැන කතා කරොත් milliampere 3000ක battery එකක් තමයි තියෙන්නේ. ඉතින් ඔයාට සාමාන්‍යයෙන් දවසකට වගේ මේක පාවිච්චි කරන්න හොඳම ප්‍රමාණයක් තියෙ ලොකු වැඩ කරන්නේ නැත්නම් games වගේ play කරනවා නම් සාමාන්‍යයෙන් දවසකට දෙපාරක්වත් charge කරන්න සිද්ධ වෙනවා. ඉතින් මේ budget range එකේ phone එකක් ගන්න කෙනෙක්ට ඉතින් battery ගැනවත් එහෙම ලොකු performance එකක් ඔයාලට හිතන්න බෑ. මොකද මේක budget phone එකක්. පුළුවන් තරම් දේවල් අඩු කරලා ගන්න අඩුවට තමයි දෙන්න බලන්නේ. ඉතින් ඒ වුණාට මේක fast charging කිසි දෙයක් support කරන්නේ නැහැ. ඔයාලට පෑය 3ක් එහෙම නැත්නම් 2.5 වගේ කාලයක් යනවා මේක full charge වෙන්න. ඉතින් ඊට පස්සේ ඔයාලට සාමාන්‍ය දවසක් තුනක් පාවිච්චි කරන්න පුළුවන් කිසිම يعني ලොකු වැඩක් කරන්න නැතුව වුණත්. එයා ලොකු වැඩක් කරොත් සාමාන්‍ය කැමරාව වගේ ගොඩක් වෙලා කොන් කරන් හිටියොත් games වගේ දේවල් පාවිච්චි කරන ගත්තොත් මේක ඉක්මනට බහිනවනේ කොහොමත්. ඉතින් ඒ හින්දා ඒක ගැන සැලකිලිමත් වෙන්න ඕනේ. ඉතින් මේ price range එකේ තියෙන phone එකකින් ගන්න පුළුවන් performance මේකදී ඔයාලට ගන්න පුළුවන්. ඉතින් මේකේ තියෙන 28 nanometer UNESCO කියන chipset එකක්. ඉතින් ලොකු performance දෙන chipset එකක් නෙමෙයි. ඒ වුණාට ඔයාලට මේකේ සාමාන්‍ය හොඳ performance එකක් ගන්න පුළුවන්. සහ මේකේ Android 10 වැඩ කරන්නේ. ඒ වගේම 2GB RAM එකක් වගේම 32GB storage එකක් මේකදී එනවා. ඉතින් ඔයාලට ඕන නම් මේ storage එක වැඩි කරලා වුණත් මිලදී ගැනීම හැකියාව තියෙනවා. එතකොට මේකේ price එකත් වැඩි වෙනවා. ඉතින් ඔයාලට memory chip එකක් දාලා වුණත් මේකේ memory extend කරගන්න පුළුවන්.
ඉතිං මේ චිප්සෙට් එක වගේ මේ රෑම් එකත් එක්ක බැලුවොත් ෆ්‍රී ෆයර් පබ්ජි වගේ ගේම් එකක් සාමාන්‍යයෙන් මොබයිල් ෆෝන් එකක් ගන්න කෙනෙක් ප්ලේ කරන ගේම්ස් නේ ඒවා. ඉතින් ඒ වගේ ගේම් එකක් වාට ග්‍රැෆික් හයි ග්‍රැෆික්ස් දාන්න නැතුව මීඩියම් ග්‍රැෆික්ස් වගේ දාලා කිසිම ප්‍රශ්නයක් නැතුව ප්ලේ කරන්න පුළුවන්. ඒනටර ලොකු ස්මෝතයක් නම් බලාපොරොත්තු වෙන්න එපා. ඉතින් ලංකාවේ ගොඩක් දෙනෙක් ෆ්‍රී ෆයර් ප්ලේ කරනවානේ. ඉතින් ෆ්‍රී ෆයර් ගේම් එක ප්ලේ කරන්නම් බලාගෙන බජට් රේන්ජ්ගේ ෆෝන්යක් හොයන කෙනෙක්ට නම් මේක කිසි ප්‍රශ්නයක් වෙන්නේ නැති. වාට ගේම් එක විතරනේ ගහන්න ඕනේ, ලොකු පර්ෆෝමන්ස්යක් ගන්න ඕන. ඉතින් වාට මීට වඩා ලොකු ෆෝන් එකකට යන්න වෙනවා මීඩියම් මට්ටමේ. කියන්නේ මීඩියම් ග්‍රැෆික්ස් දාලා වාට මේක කිසි ප්‍රශ්නයක් නැතුව ප්ලේ කරන්න පුළුවන්. ෆ්‍රී ෆයර් වගේම PUBG ඒ විදිහට ප්ලේ කරන්න පුළුවන්. ඉතින් ඒ වගේම ගයිස් ඔන්ලයින් ක්ලාස් වලට යන්න හිතාගෙන ෆෝන්යක් හොයන කෙනෙක්ට මේ ෆෝන් එක රෙකමන්ඩ් කරන්න පුළුවන්. මේ තියෙන ස්පෙක්ස් එක වාට සූම් වගේ දේවල් කිසිම ප්‍රශ්නයක් නැතුව පාවිච්චි කරන්න පුළුවන්. ඒවටම බිල්ඩ් කරපු ෆෝන් නැත්තම මේක, මොකද මේක රිලීස් වුණේ 2020 ඔක්තෝබර් මාසේ, කියන්නේ කොවිඩ් වලට පස්සේ. ඉතින් ඒ කාරණේ සූම් ක්ලාස් වගේ දේවල් පටන් ගත්තේ. ඉතින් ඒ කාලෙදී කෙනෙක්ට ගන්න පුළුවන් බජට් රේන්ජ්ගේ, කියන්නේ ඔන්ලයින් ක්ලාස් වලට යන්න පුළුවන් බජට් රේන්ජ්ගේ ෆෝන් එකක් හැටියට තමයි මේක රිලීස් වුණේ. ඉතින් සාමාන්‍ය මට්ටම ගේමින් එක්ස්පීරියන්ස් එකක් වගේම සෝෂල් මීඩියා පාවිච්චි කරන්න, ඒ වගේම ෆිල්ම් එකක්, එහෙම නැත්නම් සූම් ක්ලාස් එකක් වගේ යන්න හොඳ ඩිස්ප්ලේකුත් එබැයි. ඉතින් මේකේ තියෙන ඇඟල් 6.1 276 PPI රේන්ජයක් තියෙන ඩිස්ප්ලේ එකක්. ඉතින් ඔයාට සාමාන්‍ය හොඳ කලර් රේන්ජයක් මේකෙදි බලා ගන්න පුළුවන්. මොකද බජට් ෆෝන් එකක් නේ ගයිස්, මේක බජට් ෆෝන් එක එච්චර ලොකු කලර් රේන්ජයක් ඔයාට එක්ස්පෙක්ට් කරන්න බෑ කොහොමවත්. ඉතින් මේ ප්‍රයිස් එකට සාපේක්ෂව මේ ස්පෙක්ස් නම් හොඳටම ප්‍රමාණවත් වෙනවා මේක යූස් කරන කෙනෙක්ට. මොකද මේක යූස් කරන්නේ ලොකු ෆෝන් එකකට යන්න බැරි බජට් රේන්ජ් එකේ ෆෝන් එකක් හොයන කට්ටියනේ. ඉතින් ඒ කට්ටිය මේ හැම දෙයක්ම වගේම අර උපරිම පර්ෆෝමන්ස් නැති වුණත් අඩු රේන්ජ් එක, يعني අඩු රේන්ජ් එකේ නම් මේවා පාවිච්චි කරන්න පුළුවන් මේ ඇප්ලිකේෂන්ස්. හරි, ඉතින් ඕවරෝල් ගත්තොත් ගයිස් සාමාන්‍ය හොඳ කැමරා සෙටප් එකක් තියෙනවා, හොඳ ඩිස්ප්ලේ එකක් තියෙනවා, ඒ වගේම චිප්සෙට් එකක්, හොඳ පර්ෆෝමන්ස් එකක්, හොඳ ස්ටෝරේජ් එකක් වගේම හොඳ බැටරි කැපැසිටි එකක් තියෙනවා මේ itel A48 කියන ෆෝන් එකේදී. ඉතින් මේ ෆෝන් එක සාමාන්‍යයෙන් සූම් ක්ලාස් යන කෙනෙක්ට රෙකමන්ඩ් කරන්න පුළුවන් ෆෝන් එකක්. මම අර කිව්ව ගේම්ස් වගේ වුණත් කිසිම ප්‍රශ්නයක් නැතුව ප්ලේ කරන්න පුළුවන්. ඉතින් මේ ෆෝන් එක ගැන ඔයාගේ අදහසත් අනිවාර්යෙන් පහලට කමෙන්ට් සෙක්ෂන් එකේ දාලා දෙන්න. ඔයා මේ ෆෝන් එකකින් ගේම්ස් ප්ලේ කරලා තියෙනවා නම් අපි හැමෝටම දැනගන්නත් එක කමෙන්ට් සෙක්ෂන් එකේ දාලා දෙන්න ඔයාගේ එක්ස්පීරියන්ස් උත්. මගේ වීඩියෝ බලන පළවෙනි වතාව නම් අපි channel එක පැත්තේ පොඩ්ඩක් ගිහිල්ලා channel එක subscribe කරන්නත් අමතක කරන්න එපා. එහෙනම් ඉතින් තවත් මගේ වීඩියෝකින් හම්බ වෙනකම් ඉන්නේ නැහැ.